ඒක නම් ඉතින් කියන්න බෑ. ඒක දෙන්නගෙම අතේනේ තියෙන ජනාධිපතිවරයයි අගමැතිවරයගේ අතේ. හැබැයි ඉතින් රට ආරාජිකයි. ඉතින් බොහොම පැහැදිලිව රට ආරාජිකයි කියන එක විතරක් කියන්නේ. ඉතින් බෑම් කිසිම දෙයක් ඉදිරියට යන්නේ නැහැනේ රටක්. රටක් මෙහෙම කැපන් දැන් ලෝකෙ පළවෙනි වතාව මේ වගේ රාජ්‍ය නායකයෝ දෙන්න අගමැති ජනාධිපති දෙපැත්තට කඹ ඇද ගන්න ගියාම රටටයි ප්‍රශ්නේ තියෙන්නේ. යාළට ප්‍රශ්නයක් නෑ මේක. මේ රටේ මිනිසුන්ටයි ප්‍රශ්නේ. ඒක කරන ක්‍රමයක් තියෙනවනේ. යම් කිසි ක්‍රමයක්කට කළ යුතුව තියෙනවා. නමුත් මේක මාධ්‍ය සංදර්ශනයක් කරගෙන මේ ඉන්න මේ බුද්ධ්‍යංශයේ නිලධාරීන්ව එළිදරව් කරලා කරන්න යන්නේ විගණමක්නේ. මේක විනාශයක්නේ. දැන් එකපාරක් මිලෙනියම් සිටි කියලා ඔක්කොම ලයිස්තුවක් හදලා දුන්නා. ඒකේ මොකද අවසානේ වුණේ? ඔක්කොම මැරුණා. දෙන්නේ එක්කෙනයි බේරුණේ. රට පැනලා බේරගත්තේ. LTT එකෙන් මැරුවා. ඉතින් මේ ත්‍රස්තවාදීන්ට ආගමක් එහෙම ජාතියක් ආගමක් නැහෙනි. ඉතින් එතකොට මේ වගේ සිද්ධීන් වෙන්න මේ කට්ටිය මේ එළිදරව් වුණොත් බුද්ධ්‍යංශය සම්පූර්ණයෙන් පහර ගහයි. නෑ මෙහෙම නේ කිසි විදියක මෙහෙම නෙමෙයි කරන්න ඕනේ. ඊට වඩා තිබුණා ක්‍රම සිලෙක්ට් කමිටියක් දැම්ම නම් ඒක ඒ විදියට කරන්න ඕනේ. ඉතින් අනිත් එක පාර්ලිමේන්තුවේ නඩුවක් යන වෙලාවක දැන් මේක නඩුව පවරලා තිබුණ නැති වෙලාවක තමයි සිලෙක්ට් කමිටිය එක ආවේ. නඩුවක් යනකොට පාර්ලිමේන්තුවේ තේ ගැන කතා කරන්න දෙන්නේ නැහැ. මම දන්නතරමට නේ. මේක වැරදි කියලා මම ඒකට ගිහුනටම කිව්වා. යාළ ඇවිල්ලා මාව හම්බුච්ච වෙලාවේ මම ගොම් පැහැදිලිව යාළට පැහැදිලි කරා. මම මහානායක හම්දුරුත් පැහැදිලි කරලා තියෙනවා. හැබැයි ඉතින් අපි මේක උඩ මේ රටේ ජාතිවාදයක් අවසන් සමහරු සූදානම් වෙනවා. ඉතින් ඒකට ඉඩ දෙන්නත් බෑ.